එක්සදාාතය පක්ෂ අපි ජයග්‍රහණය කර ඉතින් හිදිරි අනාගත අපි බලාපොරත්තුන විශාල වෙනස්කම් කීපක් සිදුවේ කියල පක්ෂය හත්වෙන් දටවෙන්ද ඒකම ඉදිරි අනාගත සඳ එක්සදාාති පක්ෂ නම ජවයකින් ස්වර්ම යුගයක් කරපට අන්න පුළුවන් අවස්ථ උදාවකල බලාපොරත්තුන විශ්වාස භංග යෝජනාවට විරුද්ධ අපි චන්ද දෙන්න ප්‍රතිපත්ති දීන්දු අනුව විශ්වාස භංගව යෝජනාවට පක්ෂ අපි සන්ධ පාවිච්චි කළා අපි ජනවාරි අටවෙනිදා ජයග්‍රහණය කළ එක්සදාාතික පක්ෂ කරපිටින් ගෙනපු ගොඩනගපු ආණ්ඩුව විධිමත්ව නොකිය අවුරුදු තුනක් තිස්සේ වෙරට එක්සදාාතික පක්ෂක විඳවුවා ඒ විඳවන්න ඉදිරි ඉදිරි යන්නේ නැහැ ඉතින් හෙටින් නම් අපි ආරම්භ කරන පොසුබලේ කණ්ඩායම හැටියට පක්ෂ ප්‍රති සංවිධානය සහ ආණ්ඩු ප්‍රති සංවිධානය කළා දැනෙන වැඩේ පුළුවන් රට කොටන නැගෙන වැඩේ පුළුවන් අපි ගොඩනගවනයි කියන කාරණේ ඉතාම ප්‍රීතියම කියනවා අපි තීන්දු කරයි ඒක අපි බලාගෙන හිටිය මේ උත්තර එනකන් තමයි දඟල දඟල රෑ එලි වෙනකන් බයිල ගහම මහත්තුරුන් උත්තර ඇදුන අපි කියනවා හෙට උදේ ඉඳලා මේ ආණ්ඩුව අවුරුදු 3ක් කාපු කාල කන්නි ඇමතිවරු ටික එළියට බහිනකන් හෙට ඉඳලා අපි එක්සත් ජාතික පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු අපේ සරණ පටන් ගන්න හෘද සාක්ෂියට ගෝ මේකට පක්ෂව ඡන්දෙ දුන්නා ජනාධිපතිතුමා කිසිම දෙයක් කිව්වේ නැහැ මේ සම්බන්ධයෙන් මේ විශ්වාස භංගය අපි පරාජය කළේ මොකද මේක ඊළඟ ඉලක්කයේ තිබුණේ කථානායකතුමාවත් ඉවත් කළා ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙනල්ලා 2015 ජනවරම පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් වෙන ආණ්ඩුවේ පැහැදිලි ප්‍රතිසංස්කරණය පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි හිටියේ 52ක අපි අද වැඩි ප්‍රමාණ ඡන්ද අරන් තියෙන 70 ගණන් අරන් තියෙන. ඒක අබද්ද විපක්ෂයක් වශයෙන් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ජනාධිපතිවයක ඉන්න හිතුවක් අවංක කට්ටියක් එතන ඉන්නවා. අපි දැන් ඔක්කොම එකව ලට හදනවා. මේ ගේම් ගහලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න හැදුවට ඒක කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. මේක අපි බලාපොරොත්තු වුණා. මේක එසේද පෙරමුණ ජයග්‍රහණය. මේ නිසා අපේ ගමන ඉදිරි ගමන ශක්තිමත් වෙනවා පමණක් නෙවෙයි. පෙබ්‍රවාරි මාස 10 වෙනිදා ලබාගත් අර පොඩි ඒ ජයග්‍රහණයත් පඩු කරගත්ත පොදු විපක්ෂය මේ විශ්වාස භංගය ගැන කියන්න තියෙන එකම දෙයයි දැන් තියෙන්නේ හොර කුම්බාණ්ඩය පෙරේතෝ මේ ආණ්ඩුව විනාශ කරපු කණ්ඩායම එළවලු දාන එක තමයි මේ අවස්ථාවේ තියෙන කරන්න තියෙන එකම දේ අපි එදත් කිව්වේ අපි අදත් කියන්නේ අපි හෙටත් කියන්නේ අපිට ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේ ආණ්ඩුවට 3-2ක ඡන්ද බලයක් තාම තියෙනවා කියලා මේ ඡන්දයෙන් තහවුරු වුණා අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේත් යම්කිසි සංශෝධන ලබන දවස් 2-3 දී සිදු වෙයි කියලා විශ්වාස භංග භංග වුණා ඒ වගේම මං හිතන්නේ පොහොට්ටුවත් භංග වෙනවා මං හිතන්නේ පොහොට්ටුවත් එක්ක වැඩ කරන ඇමතිවරු ටික ඔක්කොම මුළු රටම දැක්කා දැන් තියෙන්නේ මේ කට්ටිය තෙලවලා දාලා මේ රජය සුද්ධ කරලා ඒ සංවර්ධනයක් මේ රටේ ජනතාවට ලබා දෙන්නයි පසුගිය කාලේ සිදු වුණු ඝාතන මහා පරිමාණ දූෂණ වංචාවලින් අද බේරෙන්න අද අපේ රජය පරාජය කරන්නට හැදුවේ හොඳට සංවිධානාත්මකව මේකට මුහුණ දීලා අපි විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා ඡන්ද දීමේ වැලකී ඉන්න කට්ටිය අපිත් එක්ක කතා කරගෙන කරගත්තා ඒකට ප්‍රශ්නයක් නැහැ අපිට විරුද්ධව ඡන්ද දුන්න ඇමතිවරුන් සියල්ල ඉල්ලා සිටියු නැත්නම් අපි එන්න දෙන්නේ නැහැ කොහොමත් කැබිනට් එකට